නමු තස්ස භගවතුූ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නිවන් පතා යන ගමනෙදී. අපිට ඕන කරන දෙයක් තමයි මානසික වසයෙන් අප ලබන සැනසිල්ල සහනය නෙවීම. සිල්පේවන කෙනෙක් වනත් බණදහම් අහන කෙනෙක් වුනත්. ගුණ දහමට අවනත ව කෙනෙක් වනත්. සමහාරවිට ජීවිතයේ වරින්වර ඇතිවන දේවල් වලින් කඩාවැටිනවා කල කිරීමට පත්වෙනවා තැවිවීමට පත්වෙනවා මරණය දක්වාම කෙනෙකුට හිත සතුටින් තබා ගන්ට පුළුවන්න්නම් ඒක නිවන් මගට ලොකු උපකාරයක් වෙනවා පින්කම් කරනවා වියදම් කරනවා බණහනවා ධර්මයගෙන ගන්නු මේ කොයි දේකළත් සමහර විට සහර ඇත්තන්ට මානසික වසයෙන් යම් යම් ගැටලුවල්ට ප්‍රශ්නවලට මුණු පාන සිද්ධ වන අවස්ථා තියනක් එක නිසා හොඳ කල්පනාවෙන් ඇහු කන්දීට මේ කියන හැම දෙයක්ම ඔබේ ජීවිතයේ හා සම්බන්ධ කරගෙන මනතරංදුලට ධර්මය ඔබ තුළ පවතිනෝද කියනෙක ඔබම විිනිශ්චයකට එන්න සාමාන්‍යයෙන් බදුරජාණන් වහන්සේ පිළිවෙතේ මුල හැටියට ආරම්භේ හැටියට අපිට සීලයේ හඳුන්වාදීල තියෙන්. සීලේ කියලකිව් හාම හැම විටම පස් පව් දසා කුසල් ගැනම කිව යුතු නැහැ පන්සිල් ගැන නිතරම කියනවා කයින් වචනයෙන් කරෙන වැරදිවලින් වැලකීම ගැන කියනවා ඒ සමස් අර්ථයම සියල්ලම එකට කැටිකරගෙන මේගෙන යමක් කියනව නම් අපි දෙකවචනකෙන් හඳුන්න්න පුළුවන් ඒ තමයිසිෙහිෙන්වුවන කියනෙක සති සම්පජඥය කියනෙක තවිදිහකින් කියනව නම් අප මාදය කියනෙක එක නිසානි ස්වාමින්න් වහන්සේ කෙනෙක් සිල් පද සජ්ගායනා කළට පස්සේ අපමාදීන සම්පාදීතකයන්නේ සිහිුවනින් කටයුතු කරන්න කියන එක තමයි අර සියලු කරුණු අභිබවා ඉදිරියටෙන් කල්පනා කරල බලන්ට සමහරවිට ඔබ බොරු නොකිව්වත් කේලාං නොකේවත් දැඩි පරුසවචන නොකේවල් වචනෙන් කෙරෙන වැරදිවලින් වලකුණට බොන දෙනම යම් යම් අඩුපාඩුකං සිද්ධ වෙන්න පුළුව. සමහර වෙලාවට ඔබ මේ විදිහයට කතා කරනවා. මං මොකටද අනවශ්‍ය දේවල් මත්ත ඇතක කතා කළේ ප්‍රධානනියක්ත්යක කතා කළ ඇත්තට මටමකක්දබුණේ මහිතපු දෙයක්න මේනිඒවෙලාව කිව්වේ යම් විදිහකින් මහත්මය ප්‍රධානයක් අනිත් අයට මේ ගැන කිව්වොත් කාටහරි කන්තූරුවෙන් පයි මට විසුමක් නැහය මේ වචනය වැරද්ද ඇති ඔබට මානසිකර නිදහස සංසුම්කම සැනසීම සුම් කරන්න. බය තියෙනවා සැකතීර මොකක්ද බයි සැක අනවශ්‍ය වචනයක් ඔබ ආයතන් ප්‍රධානය සමක කතා කලා. ඔබ දැන් හිතනවා මේ කාරණය මේ වචනය තවකිෙනකුට කියයි කිවොත් අනිත ඇ දැන ගනි එතකොට මට කන්තුරුව ඉන්න පුළුවන්කමක් නෑ සුහදසී ලිවාතාවරණය නැතිවල නවා. යම්කිි සුහදක් මා තුළ තිබුණන ැමදනේ හොඳ ැති විච නැතිරගත්ත කෙනෙ කට ම දකිින්. මේක සුළුුවර දක් නමුත් අපේ නිතරම සිද්ධ වෙන එනිසා හිතන්ට ඕන කරන දෙයක් තමයි අපි කාගෙත්ත එක් හරි කතා කළට පස්සේ ආයි ඒකට ඌන පූරණෙක් කවු කරන්නපා මොකරද මංකිවේ නොගේ හිටේ නං හොදයි කියැයි දන්නෑ තව කවුරුත් එෙක් හරි මම හිතනවා මේ පොදු දුරුවල තාවේ බොහෝම දෙනෙකක් තුළ තියෙන එක තියෙන දුක්විපාකේ තමයි තමන් තැවෙනවා පොසුතැවෙනවා දුක්වෙනවා බයවෙනවා සැක කරනවා මොකද මේ වචනය තව කවුරුත් එක් හරිකයයි කියලා. එවිතරක්ම සමහර විත්‍ර වචන පාවිච්චය හරියට නොදන්න දෙම ඔපියකොච්චර දුක්කෙනවාද තමන්ගේ පුතාසැන් ඇත්තුො දුව මොනහරි වරදක් කළ හම අවවාද කරන්න දන්නඇති දරුවගේ හිතහාදාන්න දන්න නඇති හොදරක කියාදෙන්ට තරම් පුහුණුවක් නැති මවකෙනෙක් පිය කෙනෙක් සමහර විට එක්වරම කඩාපයින පුළුවන්. තදින් කතා කරන්න පුළුවන් හිත් ්‍රදන විදිහයට වචන හසුරුවන පුළුවන් ඒ ඔක්කොම කලාට පස්සේ තමයි මංදරුවට සැරවුණ වැඩි මොනකරගනි දන්නේ මුරන්ඩුව දන්නේ ඔබට මුළු දවස තිස්සෙම වේදනාත්මක හැඟීම සිතිවිල්ල බලපෑමක් කරන්නේ නැක්ද කෝ නිවා කොකුසලේ කෝ සමාදී මොකක්කත්නේ එනිසා සීලයේ නොකී පැත්තක්මම් මේකන් එවිතරක් නෙමී සමහර විට ගෙදර ස්වාමි භහරයාවන් පිළිබඳ නිත්තරම මේ කියන ගැටීම මැතිවෙනවා. සමහරත්තු හිතන්නේ දන් දෙන එක විතරයි හොඳ වන්දනා විතරයි හොඳ ඇ හිනවා අපි පෝට සිල්ගන්නවා දන්න්නනවා බ හනවම එක්කොම කරනවා අපිට සසර පිහිටක් තියෙනවා කියලා. හැබැයි ඔක්කොම කරත් තමන්ගේ බිරිඳට හිත්වේදනා දෙන්න පරිදි හැසිරෙන කතා කරන ස්වාමවරු කොච්චරවත්තියන්න. හොඳ උපාසකවරු එහම කරනු සමහර විට. නිකංවත් තේරුම්ගන්න නෑ මගේ මේ වචනය නිසාම අහිංසක හිතක් වැලපෙනවානීද කියලා. මගේ මහත්ත්‍ය අනේද කිය මහට ි වවසනවා. දරුවනිසා ම විසනවා. ලෝක රටේ අවනම්බුවක් වෙන නිසාමං ඉවසනවා. එහෙම කතාක නෙම හිතන භාරයාපුර කුච්චරින්වාද. ඔබට පවුනැත්්ද පව කියන්නෙම කක්ද බිත්තරයක් බිඳර එකද. මස්මාන්සනභෝ කරණ එකද. බොරුවගේඒ එමනි මේ පෞ කිය ට වඩා භයානක පාපයක් හිතක් හඬුවන එක. හිතකට ඇතිවෙන සෝසුසොම් ඔබට හැන් එනැහැ. එනිසා හිතන්ට හොඳෙට්ට කල්පනා කරන්ට. තියන වචන එක තියන වගකිව යුතු බව මේ කොච්චර බනැහුවත් ඔබ සමහරට අධිස්ථාන කරගන්නවා මම අද පටන් අනුන්ගේහි පීඩාවට පත්වන විදි වචන පාවිච්ි කරන්නේ නෑ මගේ දරුවන්ට මේ විදිහයට කතා කරන්නේ නෑ සේවකන්ට මේ විදිහට ඔවන්ගේ හිත් තැලෙන්න පීඩාවට පත්වනි ඉදිහට මං වචන හසුරුවන් න්නෑ නමුත් ටක වෙලාවටයි. මැති දෙයක් සිද්ධ වුණ ගමම්ම ඔබාරූඩ වෙන බලාපොරොත්තුවක් ඉෂ්ට නොවිච්ච ගමන්ම ඔබේ හැසිරීම වෙනස් කෝ තැම්පත්කම කෝසීලේ කෝවාක් සංගරේ ඇයි මෙම වෙන්නේ එනිසා මම දන්නවා හොඳට ඔබට මේන් ගැලවෙන්න බැහැ මෙනුව එකයි ගැලවෙන්න තිනුපක උපායි ඔබ හැම විටම කතා කරන වචනයත් සිතිවිල්ලත් අතර පරතරය විනාඩි දෙකකට සීමා කරන්. සේවකයා මොනතරන් අසරන වුනත් ඔබ යටති වැඩ කරන අහිංසකයෙක් වුණත් මොනහරි අඩු පාඩුවක් සිද්ධ උුණුහම. එක වරට මොහුගේ වෙතට කඩා පණින් එපා. නිශ්ශබ්දවන්න. නහඬුවෙන්. විනාඩි දෙක නිහැඩියාව බට බොහෝදය කියාදී. අහිංසක මනුස්සෙ. ට වැඩ කරන්න පුළුවන් නංම් මං වගේ ඔහු ඔතන මේ ඉන්න මෙතැන එනිසා ඒ හිතටත් දුකවේදනාව දැනෙන බිරිඳ හැමදේීම යුසුවත් මංමකොට දේ හිත තලන්නේ මගේ දරුව අනිත්තා ඇත්තක සංසන්ධනය කරන්නකොට හොඳ කෙනෙක් එනිසා බොහොම හොදෙන් හිතර රිෙදුන් දෙෙන් නැතුව කරුණාවෙන් සෙන හසින් කියලා හදාගන්ට වනා ගිහාම කතා කන්නකොට සීමාවක්තියාගන්න පරිියන්තවතින් වාචන් භාහසයයේ බුදු හදුරු දේශනා කරනවා හැමෝටම පරිියන්තවතින් කෙලගෙන සීමාවක්තියෙන්ට ඕෝන. කතාාවට අනිස්සල හිතවොත් හොඳ ඇැද්ද මංඟද මෙත්තක මෙන්න මේටිකයි කතා කර මඇත්තක මේටිකයි කතා කර එකො හු ා ප්‍රශ්න විිස දෙවා. කතාවට ගිහාාම පටන්ගන්න කොතනද අවසංකරන්න කොතනින් මොනෝදමි කතාකවි. එඒම මේ ගේදක් ට කිය මොකත් ම මේ ලාපොරොත්වෙන් මේ ඇතිවෙන සෙතම මගේ පුරාජීර මගේ ලොකුකම මොකද මං කාටුවොත් කියන්න අනුන්ගැන හෙලා දකිමින් අඩුපාඩු කියමි දොස් දෙැකීම මට මොකක් ඇති වැඩි අපිුව කිසි දෙයක් හිතාන්නේනෑ. එනිසා අලින් හිතාගන්න හිතාගෙන් අරක හොට මතකතියක් මොකක්ද සිටවිල්ල සහ වච්චනය අතර මිනිත්තු දෙකක නියහැඩියාව එමනම් යහපත්වචන කතා කෙරලා අර්ථවත්වචචන කතා කෙරල්ලා කරදරේ නොවැටි තමාගේ නිවන් මඟට පියවරක් තබන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ ආස්සිර්වාදය අව්වාදය පිටවේවා